මේ දැන් බබාගේ රිසල්ට්ස් එහෙම කොහොමද බැලුවද බබාගේ ඔව් රිසල්ට්ස් ශිෂ්‍යත්තේ ඔයාගේ බබාගේ රිසල්ට්ස් බැලුවද ආ බබා කිව්වේ මේ අක්කගේ බබා හරි හරි අක්කගේ බබා ඔව් අපි එහෙම කියමුකෝ අක්කගේ බබාගේ රිසල්ට්ස් කොහොමද ඌ ෆේල් නෑනේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර ශිෂ්‍යත්ව විභාග රිසල්ට් ඇවිල්ලා තියෙන්නේ ඒනික ඒ වගේ නිකා කෙලින්ම උසස් පෙළ සාමාන්‍ය පෙළ කරනවා වගේ තමයි ශිෂ්‍යත්ව කරවන ළමයින්ගේ හරිද ඕක එනකන් අම්මෝ අපි නම් උසස් පෙළටවත් එච්චර මහන්සි වුණ නෑ ඇත්තටම අම්මෝ එච්චර නෑ ගුටි කකානේ වැඩ කළේ අනිත් එක ඔය අපේ කාලේ මේ රිසල්ට් ආවේ අප්‍රේල් කිට්ටු කළා අලුත් අවුරුද්ද අවුරුද්දක්වත් හරියට කන්න උනේ නැ බැනුන් අහා අනිත් එක නෑ දෑයොත් එනවා මතකද නෑයොත් ඇවිල්ලා අහනවා ප්‍රතිඵල ආපු කාලේ කියලා කියන්නේ ඒ කියන්නේ ඔයා ඇවිල්ලා 80 පන්ති ඉපදිච්ච කෙනෙක් ඒ කොවිඩ් වලින් පස්සේ නෙමෙයි ඔක්කොම අනිත් පැත්ත උනේ එනිවේ කොවරි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා හිතවතුනි උදේ පාන්දර නොදන්න අයට මේ කියන්නේ මේ මන්නිකමට ආගෙන් අහලා ආ ශිෂ්‍යත්ව පාස්ද ඔව් නේ ආ පාස්නේ මාත් පාස් හැබැයි අයිලන්ඩ් රෑන්ක් තියෙනේ අයිලන්ඩ් රෑන්ක් අයිලන්ඩ් රෑන්ක් අයිලන්ඩ් රෑන්ක් තියෙනේ අයිලන්ඩ් රෑන්ක් එක කීයද ඈ අයිලන්ඩ් රෑන්ක් තියෙන්නේ මට නම් අයිලන්ඩ් රෑන්ක් එක 112 ඩිස්ත්‍රික් රෑන්ක් එක 2000 හරියටම හරියයි. ඔව්. ඔයා තමයි හරියටම කරලා තියෙන්නේ. නෑ, ඔන්න බලන්න අපි ආලෝ ටිකක් කරන් බැලුවොත් එහෙම. ඒ කියන්නේ ශිෂ්‍යත්ව ගැනත් හිතා ගන්න පුළුවන් හොඳටම ගණන් ටිකේම අදලා තියෙනවා කියන්නේ. ඔලේ ඉඳන්ම. මොකද්ද කියන්නේ? මම කියන්නේ මේ A level, O level හොඳ ප්‍රතිඵල අරගෙන තියෙන අය අතර බැලුවම ගොඩක් කලාවට මේ ශිෂ්‍යත්ව පාසයම නෙවෙයි ඉන්නේ. හරි. ඒ නිසා මට හිතෙනවා දැන් මේ ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ දැන් පොඩි ළමයි මර වැඩ ගන්න එකක්. දැන් හැබැයි ඉස්සර තරම් ඕකේ ලොකු ප්‍රතිඵල නෑ. හැබැයි වුණාට ඔච්චර මහන්සි වෙන එකේ තේරුමක් තියෙන නම් ඒකට ලොකු ස්කෝලෙකට යන්න පුළුවන් කමාවක් ලැබෙන එක විතරයිනේ නේද? එතනින් එහා තමයි තින් ජීවිතේ තියෙන සමායට දැන් ගෙදරට වෙලා නිදාගෙන ඉන්න වාගේ චූටි පුතා දුව ශිෂ්‍යත්වයේ වා හිතපු තරම් ලොකු ලකුණු ගත්තේ නැති වෙන්න පුළුවන්. අනේ බයින් එපා පොඩි එකාට නේද? එතනින් එහා තමයි ජීවිතේ පටන් ගන්න යාට සපෝට් කරන්න ඉස්කෝලේ 6 7 7න් පස්සේ 8 9 10 අන්නේ අවුරුදු වලදී එයාට ගොඩක් උදව් කරන්න ඕ ලෙවල් A ලෙවල් ගොඩ දාගන්න. අපේ තාම තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් පොඩි කාලේ ශිෂ්‍යත්වය ඊට පස්සේ සාමාන්‍ය පෙළ ඊට පස්සේ උසස් පෙළ ඔය වගේ දේවල් පස්සේ අපි ගොඩක් දුන විභාග තියෙන්න ඕනේ විභාග පාස් වෙන්න ඕනේ රිසල්ට්ස් ගන්න ඕනේ ඒවෙන් ඉස්සරහට යන්න ඕනේ ඒ එකම විභාගයක් ෆේල් වුණා කියලා එතනින් එහාට ජීවිතේ අපි ගිය පාර කෙලින්ම හරවලා වෙන එකක් එක එල්ටර්න් එකක් නැත්නම් යූටර්න් එකක් ගහලා වැරදි පාරකට දරුවෙක් දාගත්තොත් විනාසයි ඒ නිසා දෙමාපියනි එයා ලකුණු අඩු වුණා නම් එයාට ශිෂ්‍යත්ව විභාගෙන් අදාළ කට් ඔෆ් මාක් එකට එන්න බැරි වුණා නම් ඩිස්ත්‍රික් කට් ඔෆ් මාක් එකට හරි ඒ කියන්නේ සිංහලෙම කොට විභාගේ ෆේල් වුණා නම් දරුවාට ප්‍රෙෂර් කරන්න යන්න එපා බට බරුවගේ ශිෂ්‍යත්ව පාසල මම කොච්චර දුක් කරද ආදි මුටි විදං කරපු සල්ලි අපරාධ පොඩි විදං කරපු සල්ලි මීගවේ හදාගත්තා නම් හොඳයි කියලා තියාගෙන අනිත් එක මෙහෙමයි ගොඩක් ළමයි ශිෂ්‍යත්වයේ විභාගයට ලෑස්ති වෙන්නේ බයිසිකලයක් ගන්න බලාගෙන ඊට පස්සේ ෆේල් වුණත් හරි ලකුණු අඩු වුණත් හරි එදා ඉඳන් තමයි තනියම රුධි ටික හොද ගන්න ඉගෙන ගන්න. එහෙම කරන්න එපානේ. ලෝක දිනපු බහුතරයක් දෙනා සමහරලාවට විභාග පාස් කරපුවානේ. හැබැයි ඒගොල්ලෝ ජීවිත විභාගය හොඳට පාස් කරලා තියෙනවා. ප්‍රායෝගික ලෝක දේවල් වලින් ගොඩක් ඉගෙන ගන්නත් පුළුවන්. දරුවට හැකියාව පදනම් කරගෙන යන්න පුළුවන් දෙයක් උගන්නන්න. මම අධ්‍යාපන විශේෂඥින් නෙමෙයි මේමයි කියලා කියලා දෙන්නේ. එච්චර උගන්නන්නද? තේරෙන දේ කියන්නේ. ඈ තේරෙන දේ තේරෙන භාෂාවෙන් මේ කියලා දෙන්නේ. ඒ නිසා විභාගයේ ලකුණු ගත්තු ළමයින්ට අපි සුබපතනවා. ඒ වගේම ලකුණු අඩු වුණ අපේ දුවලා පුතාලා ඉන්නවා නම් මේ වෙලාව අපි අහගෙන දෙමව්පියෝ ඉන්නවා නම් හරි. එයාලටත් සුබපතන්න. එයාලට වෙන්නතත් වැඩිය ආදරය කරන්න. හරි. එයාලට කියන්න හරි. අපි පරදින්න තමයි ජීවිතේ දිනන්න ඕන. පුතා මෙතන පෙරදුනානේ. අපි ඊළඟ තැන කරලා පෙන්නමු. අපි නෑදෑයන්ට ඊළඟ විභාගය අපි පාස් වෙලා පෙන්නමු කියලා එහෙම කියලා හිතා දැන්. අන්න ඒක. එතකොට එයාට ටාස්ක් එකක් එනවා. හරි. මම ඊළඟේ කරනවා කියලා. අම්මලා මට බැන්නේ නෑ. මට ආදරේ කියලා යාළුවා හයියක්. නැත්නම් සමල්ලාට දැන් ඔයාලා සැර කරන්න ගියොත් තරවට්ටු ගන්න ගියොත් කතානකර හිටියොත් කන්න බෙදලා දුන්නේ නැත්නම් එතකොට ළමයාට හිතේ ගෙදර කවුරුත් මට ආදරේ නේ කියලා. එකම ඇති ලොකුම වැටීමක් පුංචිම කාලේදී අපි හැමෝටම ලැබෙන. වෙන්න. රයිට්. ඒ නිසා කල්පනාවෙන් අපි යොම ඉස්සරහට යියා.
pass fail හැමෝටම මේ සින්දුව ඔන්න අපි දෙන්නගෙන්. ඔයා දැන් මොකෝ උතන ඔය පුටුවේ වඩලා ඉන්නේ මං ඉස්සරහා. විභාග pass වෙලා අය. ශිෂ්‍යත්ව pass වෙලා අය. ඔව්. ශිෂ්‍යත්ව තිය අඩුතර O level එකක් කරලා උතන ඉඳන් ඉන්නවා. ඈ? කෙලින්ම degree එකන ගත්තේ. ලන්ඩන් degree එක මම. ලන්ඩන්. කොහෙද? ලන්ඩන්? ඈ?